අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින අවධානය පුවත් සිරස්තල වෙත කනස්සල්ලේ වෛරසය නිසා දකුණු අප්‍රිකානු රටවල් 6කට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු ඔමික්‍රෝන් සඳහා බූස්ට් එන්නතක් නිර්මාණය කිරීමට මොඩර්නා සැරසෙයි ජනවිකෘතිතා වැඩි සංඛ්‍යාවකින් යුතු ප්‍රභේදයක් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල් හේන කියයි අප්‍රිකාවෙන් ආ අයගේ ජෛව පටල පරීක්ෂා කරන්න විශේෂඥ වෛද්‍ය ලක් කුමාර ඉල්ලයි කොයි රටෙන් වෛරසය ආවත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න වෛරස් විශේෂඥ ජූඩ් ජයමහ කියයි විවේචන එල්ල වුණත් රටේ අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්න වේවි ජනපති පවසයි පාඩු ලබන රාජ්‍ය ආයතන ලබන වසර වන විට ලාභ ලබන තත්ත්වයට ගෙන ආ යුතුයි අගමැති අවධාරණය කරයි දැන් දේශීය පුවා කනස්සල්ලේ වෛරසයට මුහුණ දීමට ශ්‍රී ලංකාවද සූදානම් වනවා දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ඔමික්‍රෝන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළා එහි තේරුම කනස්සල්ලේ වෛරසය යන්නයි අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු අප්‍රිකානු රටවල් 6ක ගුවන් මගින්ට ශ්‍රී ලංකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ නව කොවිඩ් ප්‍රභේදය මීට දින කිහිපයකට පෙර දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණා දීර්ඝ කාලයක් විශාල ලෙස ව්‍යාප්ත වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ලෙසයි මෙය හඳුනා ගනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම වෛරසය ඔමික්‍රෝන් හෙවත් කනස්සල්ලේ වෛරසය ලෙස නම් කර තිබෙනවා මෙම වෛරස් ප්‍රභේදය පිළිබඳ සම්පූර්ණ නිවැරදි තොරතුරු තවමත් නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එහෙත් මෙම වෛරසය වේගෙන් ව්‍යාප්ත වන බව හඳුනාගෙන තිබෙනවා. දැනට ඇති කොවිඩ් මර්ධන එන්නත්වලට මෙම නව වෛරස් ප්‍රභේදය වන ඔමික්‍රෝන් ප්‍රතිචාර දක්වන ආකාරය නිවැරදිව හඳුනාගෙන නැති බවයි වාර්තා වන්නේ. මේ වන විටත් අධ්‍යන කණ්ඩායම් කිහිපයක් නව වෛරස් ප්‍රභේදය හා එන්නත්වලට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ අධ්‍යන කටයුතු ආරම්භ කර තිබෙනවා. නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්ධනය සඳහා නව බූස්ටර් එන්නතක් අත්හදා බැලීමට සූදානම් බවයි මේ අතර මොඩර්නා සමාගම පවසා ඇත්තේ. වෛරස් පිළිබඳ සමහර විශේෂඥයින් පවසා ඇත්තේ මෙම නව වෛරස් ප්‍රභේදය ලෝක විනාශය නොවන බවයි. එසේම තේකෝප්පේ සුළිකුණාටු දැකීමක් ලෙසද සමහර විද්‍යාඥයින් නව වෛරස් ප්‍රභේදයට ලෝකයේ දක්වන බිහිසුණු ප්‍රතිචාරවලට හේතු ලෙස දක්වා තිබෙනවා. කෙසේ නමුත් කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් බැටකෑ ශ්‍රී ලංකාවද ඇතුළු ලෝකයේ බොහෝ රටවල් දකුණු අප්‍රිකානු රටවල් ගණනාවකට මේ වන විට සංචාරයේ තහනම් කර තිබෙනවා. එසේම ගුවන් මගින් පැමිණීමටද ඉඩදීම වහා නවතා දැමීමටයි අමෙරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක් තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකාවද අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු අප්‍රිකානු රටවල් 6කට සංචාරක තහනම පනවා තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු දකුණු අප්‍රිකාව බොස්ට්වානා ලෙසතෝ නැමීබියාව සිම්බාබ්වේ හා එස්වාටිනි යන රටවල සිට පැමිණෙන විදේශිකයින්ට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට මෙම තහනම ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සියතට අදහස් පළ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා අනතුරු ඇඟීමක් කළා තියෙනවා. දැනට ශ්‍රී ලංකාවේ ඒක වාර්තා වෙලා නැහැ. දැනට සදා සියලුම ක්‍රියාමාර්ග ගණමින් පවතිනවා. විශේෂයෙන්ම වාර්තා වෙලා තියෙන රටවල් අප්‍රිකානු රටවල් වලින් එන එක වළක්වලා තියෙනවා. ඉතින් දැනට අපි මහජනතාව විදියට කරන්න ඕනේ විශේෂයෙන්ම මේක තව පැතිරිගෙන යාම පමණක් වෙලාවට මේ වගේ අලුත් ප්‍රභේදයක් අපේ තුලින්ම එන්නත් පුළුවන් ඒ රට ඇතුළෙන්මත් විශේෂයෙන්ම පිට රටකින් එනවා වගේම ඉතින් විශේෂයෙන්ම පැතිරීම වැළැක්වීම වැදගත් වෙන්නේ නමුත් නව ප්‍රභේද ආවයි කියලා විශේෂයෙන්ම පැතිරීමේ ක්‍රමය එහෙම නැත්නම් ශ්වසන බින්දු කැසේ බ්‍රිස්සාව ඒ වගේම තමයි අපි මුඛවැස්මක් නැතුව යන්නේ වගේ දේවල් තමයි අපි ප්‍රධාන වශයෙන් අපි කරන්න ඕනේ මේ අතර පවතින තත්ත්වය හැමයේ දකුණු අප්‍රිකානු රටවල සිට පැමිණෙන පුද්ගලින්ගේ ජෛව පටල සාම්පල ලබාගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් ප්‍රනාන්දු මහතා සියතට ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ජාන විකෘතිතා වැඩි සංඛ්‍යාවකින් යුතු ප්‍රභේදයක් බව හඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල් හේන මහත්මිය ප්‍රකාශ කළේ. ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ප්‍රභේදයත් එක්ක දකින්න ලැබෙන ජාන විකෘතිතා. ඉතාමත්ම වැඩි සංඛ්‍යාවකින් යුතු ප්‍රභේදයක්. ඒක නිසා ඇත්තටම මේ වන විට අපේ රටත්
ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිද්ධ කරලා තියෙනවා මේ පැතිරීම වළක්වා ගැනීම සඳහා. වැදගත් කරුණ තමයි අපේ රටේ වුණා අපි මෙවැනි ප්‍රභේදයක් ඇත්තටම ඇති වෙන්න තියෙන හැකියාව වැඩි වෙන්නේ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අපි අනුගත නොවීම සහ එන්නත ලබා නොගැනීම කියන කාරණා දෙකෙන්. රට සමෘද්ධිය කරා ගෙන යාමේදී ජනප්‍රිය නැති තීන්දු තීරණ ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ පසුරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. 1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ජනාධිපති අපනයන සම්මාන උළෙල ආරම්භ කළා. මෙවර පැවැත්ුණේ එහි 24 වන සම්මාන උළෙලයි. ශ්‍රී ලංකාව තුළදී අපනයන කරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මේ වන අතර අපනයන ශ්‍රේෂ්ත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන ප්‍රදානය කරනවා. ගෝලීය ආර්ථික අභියෝග ජයගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ජනප්‍රිය නවන තීන්දු රැසකට එළඹීමට අපිට සිදුවෙනවා. ඒවා විවේචනයට ලක්වුණත් නොදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත් ජනතාවටත් හිමිවනවා. කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම් වලට වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමිව තිබෙනවා. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර තිබෙනවා. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපයීම වෙනුවට ගෝලීය වශයෙන් තරඟකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට කර්මාන්තකරුවන් ක්‍රියා කළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ අගේ එකතු කළ බහණ්ඩ ගෝලීය වෙළඳපොළට අපනයනය කළහොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කරගත හැකි. පාඩු ලබන රාජ්‍ය ආයතන ලබන වසර වන විට අනිවාර්යෙන් ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එම පරිවර්තනීය වෙනස ඇති කිරීමට සියලු නිලධාරීන් එක් විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමි. ග්‍රාමීය නිවාස ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතනයන්හි තෙවන කාර්තුව සඳහා වූ ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ සියලු රාජ්‍ය ආයතන ලබන වසරේදී විශේෂ ප්‍රගතියක් අත්කරගත යුතු බවයි. මේ වන විට පාඩු ලබන ආයතන ලබන වසරේදී ලාභ ලබන ආයතන ලෙස පරිවර්තනය කර ගැනීම කෙරෙහිද සියලු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අඩක් නිම කරන ලද නිවාස 72,000ෙන් තවදුරටත් වැඩ නිම කළ යුතු නිවාස 40,723ක් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 500 බැගින් ප්‍රතිපාදන ලබා ගැනීම, මාතුළුවාවේ සෝභිත නාහිමිගම ඉතිරි නිවාස 31 සහ අත්‍යවශ්‍ය වැඩ නිම කිරීමට රුපියල් මිලියන 112ක් ප්‍රතිපාදන ලබා ගැනීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ලබාගත් ණය මුදල් සඳහා අදාළ බැංකුවලින් යම් සහනයක් ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් මෙම හමුවේදී අවධානයට ලක් කෙරුණා. ඉදිකිරීම සඳහා ආනයනය කරන අමුද්‍රව්‍යවල තත්ත්වය නිවැරදි විය යුතු බවත්, නිවැරදි තත්ත්වෙන් යුතු අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ආනයනකරුවන්ට මඟ පෙන්වීම වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. පසුගිය ආණ්ඩුව යටතේ නවතා දැමූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම තුළින් භාණ්ඩාගාරය මගින් වැටුප් ගෙවමින් තිබූ ආයතන රැසක් මේ වන විට භාණ්ඩාගාරයට බරක් නොවී ලාභ ලබමින් පවත්වාගෙන යන බව ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙක් අදහස් දක්වමින් පෙන්වා දුන්නා. ගෑස් සිලින්ඩර්වල පිපිරීම් ගැන අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා. ඔහු පැවසුවේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවයි. ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකීවන්න මහතා ප්‍රකාශ කළේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එමෙන්ම ගෑස් සිලින්ඩරයේ සංයුතිය පිළිබඳ වාර්තාව අද සවස තමාට ලැබෙන බවත් අලකීවන්න මහතා ප්‍රකාශ කළා.
කරුණා කරලා දැන් ගෑස් සිලින්ඩරේනුත් ආරක්ෂාවක් නොමැති රටක් අද අපේ රට. ගේ ඇතුලේ කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ නැහැ. කරුණා කරලා මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මේ අනාරක්ෂිත භාවය, මේ බියසක සංකාව තුරන් කරන්නට මේ රජය පැහැදිලි පියවරක් ගන්න. මේ වැල් වටාරම් උත්තරවලින් ඇමතිවරුන්ගේ ජනතාව සෑහීමකට පත් වෙන්නේ නැහැ. අර තුෂාන් ගුණවර්ධන මැතිතුමා කියන කතන්දරේට සත්‍යක් තියෙනවද? ඒක අසත්‍යක්ද? මේව පිපිරෙන සුළුද? මේ ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය අඩු වීමක් සිදු වෙලා තිබෙනවද? ප්‍රමිතිය අඩු වුණා නම් ඒක මොකද්ද වුනේ? එතකොට ප්‍රමිතිය ආයතනය තුල සහතික භාවය ලැබලා තිබෙනවද? අපිට අහන්නට ලැබෙනවා මේ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකතුමා කීප වතාවක් ලියුම් ලියලම කිව්වලු මේ සංයුතිය වෙනස් කරන්න එපයි කියලා. ඇත්තද ඒක? ලෝකේ කොහෙවත් රටවල ගෑස් අනතුරු සීරෝ වුණ ශුන්‍ය වුණ රටක් නැහැ. අපේ රටේ හැම අවුරුද්දකම ගෑස් මෙවැනි සිද්ධීන් සිද්ධ වෙනවා. 10ක් 15ක් 20ක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ සම්බන්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සියල්ලක්ම ගෙන තිබෙනවා කියන එක ඉතාමත් වගකීමකින් යුතුව මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. අද හවස 5 වෙනකොට ඒ ගෑස් සිලින්ඩර වල තිබෙන සංවිතිය පිළිබඳව වාර්තා අපිට ලබා දෙනවා. මීට මාස කීපයකට පමණ පෙර ලීටර 18 ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කළා. පාරිභෝගික අධිකාරියේ විදිහට පැය 24ක් යන කලින් ලීටර සමාගමට දැනුම් දුන්නා පාරිභෝගිකයන් නොමග යවනවා. ඒ හින්දා වහාම මේක වෙළඳපළේ නිවත් කරගන්න කියලා. ඊට පස්සේ ලීටර සමාගම ඒ වෙලාවේ කිව්වා කිලෝග්‍රෑම් 12මාර ගෑස් සිලින්ඩරේ ලීටර 18 බවට පත් කළත් මේ ගෑස් සිලින්ඩරය තුල තිබෙන්නේ ප්‍රොපේන් 30%ක් බූතේන් 70%ක් විදිහට තමයි මේ වෙලාවේ තිබුණේ. මහාචාර්ය ශාන්ත මහත්මයා සමග අපි සාකච්ඡා කරලා එතුමා මේ පිළිබඳව ගණනයක් කරලා ඛනිජ නීතික සංස්ථාවෙත් ගණනයක් කරලා කිව්වා මේකේ සත්‍ය ලෙස තියෙන්නේ කිලෝග්‍රෑම් 9මාරක ප්‍රමාණයක් පමණයි කියලා කිව්වා. ඊට පස්සේ පාරිභෝගික අධිකාරිය මේ සමාගම් දෙකටම නඩු දැම්මා. ඒ අනුව අවසාන ප්‍රතිඵලයේ විදිහට පුළුවන්කමක් ලැබුණා වෙළඳපොළෙන් මේ ලීටර 18 සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුළුවන්කමක් ලැබුණා. මම බොහොම පැහැදිලිව ඔබතුමාට වගකීමෙන් කියනවා. අර ඉන්ටර්ටෙක් කියන ආයතනයේ වාර්තා තුන දිහා බලන්න. ඒ වාර්තාවල පැහැදිලිවම කියනවා 70%/30% උල්ලංඝනය කරලා 50%/50% ආවයි කියන කාරණාව. ඒ පරීක්ෂණ වාර්තා ලැබුණා. ඒ අනුව තමයි වෙළඳපළෙන් ඉවත් කරන්න කටයුතු කළේ. මේ සංවිතිය වෙනස් කිරීම පිළිබඳව අපි මේ හැමතැනකටම පරීක්ෂා කළා. පරීක්ෂා කර ලැබුණු වාර්තා අනුව තමයි අපි වෙළඳපළෙන් ඒක ඉවත් කරන්න කටයුතු කළේ. ඔබතුමා කිව්වා ලීටර් 18 සිලින්ඩරය අවසරයකින් තොරව ඉදිරිපත් කරපු නිසා ඒ සමාගම් වලට නියෝගයක් දුන්නයි කියලා වෙළඳපළෙන් ඉවත් කරා. ඔබතුමා මේ සභාවේ කිව්වේ නෑ මේ ප්‍රතිශතයේ වෙනසක් 18 ලීටර විතරක් නෙමෙයි 12.5 ලීටර එකෙත් ලාෆ් එකෙත් 12.5 මේ තුනේම වාර්තා තුනකින් ඔප්පු වෙලා තිබෙනවා. 50/50 අනුපාතයේ තමයි ක්‍රියාත්මක වුණේ 70/30 නෙවෙයි කියන්නේ. ප්‍රශ්න අහන්න අපි පිළිතුරු දෙන්නම්. අපි ඊට වඩා ඉදිරියට යන්න. දැන් ඔබතුමාට ඔය කරුණු කියන එක්කෙනත් එක්කම එන්න අපි ඔබතුමාගේ කාර්යාලයට අපි ආන්න. අපි මේ ප්‍රශ්නේ විසඳගමු. නෑ අපිට උපදේශ දෙන අය ගැන අමුතුවෙන් සාකච්ඡා කරන්න දෙයක් නෑ. ඔබතුමාගේ අමාත්‍යංශෙම ඉන්න කට්ටිය තමයි අපිට තොරතුරු ලබා දෙන්නේ. ඒ වගේම පාරිභෝගික සේවා අධිකාරිය. ඒ නිසා අපිව හම් වෙන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ අමාත්‍යංශෙම රැස්වීම තිබ්බොත් හොඳයි. පුහුණුවක් නැති ගිලන් රථ රියදුරකු පත්කිරීමට එරෙහිව සමස්ත ලංකා ගිලන් රථ රියදුරන්ගේ සංගමය විරෝධය පළ කරනවා. මෙම පත්කිරීම සිදු කර ඇත්තේ සබරගම පළාතටයි. පත්කිරීම හකුලා ගන්නේ නැත්නම් ගිලන් රථ රියදුරන්ගේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි ඔවුන් පවසන්නේ. සබරගම පළාත් සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය වෛද්‍යනධාරී කාර්යාලයක් සඳහා බහුකාර්ය සංවර්ධන බලකායේ නුපුරු රියදුරු මහත්තයෙකු යෙදවලා තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියදුරු සේවාව කියන්නේ විශේෂිතයි. විශේෂයෙන්ම රෝගීන් ප්‍රවාහනය සම්බන්ධව ගිලන් රථ සේවාව සහ බේත් ප්‍රවාහනය කිරීම වැනි සියලුම කාරණා පුහුණු රියදුරු මහතුරු විසින් තමයි ක්‍රියාත්මක කරන්නේ. 29 දින වන විට මෙම රියදුරු මහත්තයා ඉවත් නොකළොත් සබරගම පළාතේ සියලුම ගාතනෝල රියදුරු මහතුරුන් වෘත්තිකයා මාර්ගයට පිවිසෙනවා. සියලුම දෙනා අපි පැය 24ක ලෙඩ නිවාඩු දමලා සේවයෙන් ඉවත් වෙනවා. ඒ බලපෑමට මෙම බලධාරීන් ක්‍රියාත්මක නොවන්නේ නම් දෙසැම්බර් 1 වෙනිදා සහ 2 වෙනිදා ලංකාවේම පළාත් සභා 9ම සියලුම සෞඛ්‍ය රියදුරන් සේවාවෙන් ඉවත් වෙලා අපි පැය 48ක වෘත්තිකයා මාර්ගයක් ගන්නවා. පවතින අධික වර්ෂාපතන හේතුවෙන් දිස්ත්‍රික් 7කට නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. අද දිනේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හලාවත නගර සීමාවේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මයික්කුලම අශ්‍රප්වත්ත මිලාන්පුර යූනියන් පෙදෙස යන ප්‍රදේශවලට ඉන් වැඩි බලපෑමක් එල්ල වී තිබූ බවයි වාර්තා වන්නේ. වැව් පිටාර ගැලීම මෙම ගං වතුර තත්ත්වයට හේතු වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලුණු වර්ෂාව අඩුවීමත් සමග රාජාංගනයේ ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු 12න් 6ක් යළි වසා දැමීමට කටයුතු කර තිබෙනවා. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. පවතින අධික වර්ෂාපතනය සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායම් අනතුරු ඇඟවීම් නිවේදනයක් ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබෙනවා. ඊ රාත්‍රියේදී නිකුත් කළද නායම් නිවේදනය තවමත් බලංගිනව නායම් ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් ජනතාව පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. එකම නුවරඑළිය දිස්ත්‍රික්කයට, මහනුවර දිස්ත්‍රික්කයට, කුරුණෑගල දිස්ත්‍රික්කයටත්, මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලටත්, විශේෂයෙන්ම කල්තර දිස්ත්‍රික්කයේ අගලවත්ත බුලස්සිංහල සහයිම මාතලේ දිස්ත්‍රික්කයත් එම නිවේදනයට යටත් වෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් කියන ජනාධිපතිතුමාට තුනෙන් දෙක ගෙනල්ලා අපේ ප්‍රජායිතිය අහෝසි කරන්න පුළුවන් කියලා කිව්වා. එතුමාට අපි අභියෝගයක් කරනවා, පුළුවන් නම් එතුමාගේ ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තුවේ ඔය කියන තුනෙන් දෙකත් එක්කම ඔය තියෙන අපේ ස්ථාවර නියෝග වෙනස් කළා, නම එලිදරව් නොවන රහසිගත ඡන්දයක් තියන්න. එතකොට එතුමාගේ ඔය ඉන්නවයි කියන 158 තත්ත්වය හරියට මැන බලා ගන්න පුළුවන්. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනනේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්දයක් තියලා ආණ්ඩු පෙරලා මිසක් මැද්දෙන් ආණ්ඩු පෙරලන්න බෑ. මේ සිංගිති විපක්ෂයක් තියෙන්නේ, අපේ මහන්සිය තියෙන්නේ කොහොම හරි මේ විපක්ෂ නායකතුමාව ආරක්ෂා කරගන්න. පිරණිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කිරෝ වගේම මෙතුමාවත් ආරක්ෂා කරගන්නවා. අවුලකට රටක් දීලා අවුලකට පටලලා තියෙන මොහොතක දැන් මේක හමාර කරන්න ඕනකම තියෙනවා. තට්ටුමාරු දේශපාලනේ, එකම රොටිය දෙපැත්ත බලපෑක, එකම කාසිය දෙපැත්ත දාපේක අහවර කරලා දාලා දැන් රටේ ජනතාව යම් පෙළගැස්මක ඉන්නවා. අලුත් නැවුම් විකල්පයකට මේ රට බාර දෙන්න ඕන කියලා, මේ අසාධිකට රට අපට බාර දෙන්න අපි සූදානම් මේක සුවපත් කරලා ගොඩ ගන්න. එයා නිකන් බෝල් පොයින්ට් පෑනේ ලියන්නේ, කෙහෙල් කොලේ බත් එක උතන් එන්නේ, ඔය මැදුරු වලට එන්නේ නැහැ, ඉන්නේ ගිහිල්ලා පොළොන්නරුවේ ගෙදර. ඔය මිනිස්සයා නම් හරි සරල මිනිස්සෙක් කියලා තමයි පත් කරගත්තේ. ගෙවල් දෙකක් එකට අමුණලා තාම කොළඹ ජීවත් වෙනවා. ඊයේ පෙරේද මං දැක්කා එතුමා කියලා තියෙනවා ගෙවල් පිටින් ලස්සන වුණාට ඇතුළ බොල් කියලා. ගෙවල් වල නෙමෙයි ඇතුළ බොල්, උන්දලගේ ඔළු ගෙඩි ඇතුළ බොල්. ඡන්ද දෙනකොට තව දෙකමාරක් තුනක් යන්න පුළුවන් ජාතික මැතිවරණ එනකොට. හැබැයි බිම් මට්ටමේ ඉඳලා මතය සකස් වුණොත් එහෙම සමාජ අපිට ඊට කලින් ඡන්දයක් ගන්න පුළුවන් වෙයි. දැන් රටවට අපුවක් කිහිපයක් කෙටියෙන්. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර කඹුරු පිටියේදී ක්‍රීඩාංගන දෙකක් විවෘත කර තිබෙනවා. ඒ බොක්සින් ක්‍රීඩාංගනයක් හා දිවාරාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනයක්. මෙම විවෘත කිරීමට සමගාමීව ප්‍රදර්ශනාත්මක වොලිබෝල් හා බොක්සින් තරඟාවලියක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. NVQ පාඨමාලාවක් හැදෑරූ පොළොන්නරුවේ තරුණ තරුණියන් පිරිසක් ඊයේ දින විසිර ගියා. සහතිකපත් ප්‍රදානයේදී උතුරුමැද පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති DD චන්ද්‍රසේන මහතා එක්ව සිටියා. තන්තිරිමලේ කළුවිර ප්‍රදේශයේ අනවසරෙන් ඉදිකර තිබූ විදුලි වැටක ගැටීමෙන් අලියකු මියගොස් තිබෙනවා. මියගිය අලියාගේ වයස අවුරුදු 18ක් වන බවයි වනජීවි කාර්යාලය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර වනජීවි කාර්යාලය ආරම්භ කර තිබෙනවා. විදුලි සැරවැදී මියගිය අලියා සිටි ස්ථානයේ ගොවිපල අයිතිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනුරාධපුර පුත්තලම් මාර්ගයේ 890 අසල නවතා තිබූ කුඩා ලොරි රථයක වෑන් රථයක් ගැටි ඇති අතර එම වෑන් රථයේ ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.